දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු අතුදාන් ටගි ටෙක්නලි කොටගේ බිරිඳ අද මං මෙතෙන්ට ඇවිත් ඉන්නේ මේ වෙනකොට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණේ ට ගොනු කරලා තියෙන රජයේ විසින් ගොනු කර නඩුවේ විත්තිකරුවන් වන මේ ප්‍රගීද්දේ පැහැරගෙන යෑම ඊට පස්සේ ඝාතනය කිරීම සහ චිරුර අතුරුදහන් කිරීම යන සියලුම කාරණා කරපු මේ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මේ දේශපාලන පරිගණීම් කොමිසමට ගිහිලා කියනවා ඒ අය බොරුවට මේ නඩු වලට පටලවලා තියෙන්නේ කියලා සහ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතාම මහන්සියෙන් මේ කරුණු සොයාගත්ත එම නිලධාරීන් මේවට ගොනු කළා තියෙනවා ඒ අය බොරු සාකි හදලා තියෙනවා කියලා ඒකට විරෝධය දක්වන්න තමයි අද අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම අධිකරණ ඇමතිතුමාට සහ නීතිපතිතුමාට ලියුමක් බාර දෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒ එක්කම මම අධිකරණ ඇමතිතුමාගෙන් සහ නීතිපතිතුමාගෙන් ඉල්ලන්නේ රජයේ විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුවලට වල විත්තිකාරීන් මෙහෙම ගියාට පස්සේ මෙම නඩුවලට අගතියක් පත් වෙනවා අවුරුදු ගණන් යුක්තිය වෙනුවෙන් මේ පොළවේ හැපි හැපි හිටපු මේ වින්දිතේට මොකද වෙන්නේ අනාගතේ අපරාධකාර වලට ගොදුරු වෙන වින්දිතින්ගේ ආරක්ෂාව කවුද බලන්නේ වින්දිතේට යුක්තිය ඉටු කරන්නේ කවුද ඒ වට ඔබගේ වගකීම මැදිහත්වීම කරුණාකර අපරාධකරුවන් ආරක්ෂා කරන්න එපා අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන්න ඒවා ඔබගේ වගකීම කියන එක මම පැහැදිලිව මතක් කරනවා කරුණාකර ඒ වගකීම වෙනුවෙන් පෙනී සිටින්න කියලා Breaking.lk